දිවයින පුරා පැවැති ජයගම ශ්‍රී ලංකා සාර්ථක කරගැනීමට සහය උන් සැමට ස්තුතියි. අපි දැක්ක දැන් මේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහය දක්වනවා 92ක් සහය දක්වන්න ගිහිල්ලා තිබ්බා. දැන් වැඩි නේ ඊට වඩා. එහෙම. ඔතන 103කටත් වැඩි. කොහොමත් ඊළඟ දින කිහිප වෙනකොට ඕක පාර්ලිමේන්තු බහුතරය 105කට වැඩි පිරිසක් මේ මැතිවරණයේදී ජනාධිපතිතුමාට සහයෝගය දෙන විවිධ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් එකතු වෙයි. කොහොමද එතකොට සම්දානයකින් දෙන්නේ එමෙතුමා? නෑ සම්දානයක් නෑ. දැන් කෙලිම ස්වාධීන අපේක්ෂකට අපතෙන්පත් කළා තිනෝ. නාමයෝජන අවසන් වෙනකොට ලකුණ ලැබෙවි. ඒ අතරතුර මේ සිළු දිනාම එකට සංවිධානය වෙනවා. කුමන දේශපාලන පක්ෂ සංවිධාන ආවත් අපිට ඉතිහාසයේ ඕවට හොඳට පුරුදුයි. මේ මේ 2005 මැතිවරණයේදී අපි කළේ එහෙමයි. ඒ වගේ මැතිවරණ ගණනාවක් අපි එහෙම කළා තිනෝ. ඒකින්ද පුළුල් අර්ථයෙන් සඳහනයක් තමයි. නමුත් ස්වාධීන අපේක්ෂක හැටෙන්නේ ඒ සඳහනය තුළ දේශපාලන පක්ෂ සංවිධාන මේ සිළු දෙනාම ඉන්නවා. දැන් විපක්ෂයෙන් කරන චෝදනාවක් තමයි මේ 225 කට්ටිය ගිහිල්ලා සහය දැක්වට එළියේ ඉන්න ජනතාවගේ මතය ඒක නෙමෙයි කියලා. එතකොට විපක්ෂයේ කාගාවද 225න් අය නැත්තේ? දැන් තරඟ කරන ප්‍රධාන අපේක්ෂක ඕනම කෙනෙක් ගාව 225න් කී දෙනෙක් හරි ඉන්නවනේ. ඉතින් මේ චෝදනාව පළ රහිතයිනේ. කිසිම අර්ථයක් නැති චෝදනාවක්. දැන් මෙහෙම කියොත් එතකොට පොහොට්ටුව තනි වෙයිනේ. මෙහෙම ඉතිහාසයේ දේශපාලන පක්ෂ බිහි වෙලා තිනවා, ඊට පස්සේ නැති වෙලා තිනවා, ඊට පස්සේ නැවත නැගිටලා තිනවා. එහෙම පක්ෂවලට විවිධ අවස්ථා එනවා. ඉතින් මම හිතන්නේ පර්ණත දේශපාලඥයෝ තීන්දුව ගන්නකොට මෙහෙම නෙමෙයි ගන්නෙ මං හිතන හැටියට නම්. මොකද මමත් මේ ඒ පැත්තේ ඉන්න බොහෝ දෙනෙක් එක්ක අවුරුදු ගණනාවක් වැඩ කළා. කොටින්ම මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක සංධානයේ ලේකම් හැට අවුරුදු 11ක් වැඩ කළා. අපි එතෙන්දී දුටුවයි ඉහළට යාම පහළ යාම ඔය හැමදේම. හැබැයි ඒවා කලමනාකරණය කරගන්න අපි තීරුම් දැනගන්න ඕනේ. මේ වෙලාවේ තින්නේ පහුගිය ඉතිහාසයට වඩා අලුත්ම තත්ත්වයක්. ජනතාව හිතන දේ, පතන දේ, තක්සේරු කරන ආකාරය වෙනස්. සම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැර වෙලා තින්නේ මේ වර්ෂයේ වෙනකොට. මොකද අරගලෙන් පස්සේ මේ ඔක්කොම ආවේ. අරගලේ ප්‍රධාන කරුණු දෙකක් කිව්වා. අපි තීරුම් ගන්න ඕනේ මගේ අදහස. එකක් තමයි මේ ක්‍රමය වෙනස් කරන්න. මේ මොන වෙනස් කරත් හරියන්නේ නැහැ. මූණු ක්‍රමය වෙනස් කරා. එක දෙවෙනි කාරණය තමයි මේ දේශපාලඥයා කියන එක කෙනා මීට වඩා බුද්ධිමත් වෙන්න ඕනේ. හරි, ජනතාවගේ ප්‍රශ්න નિවරදිව තීරුම් අරගෙන දැක්මක් ඇතුව වැඩ කරගෙන යන්න. ඒකත් එක තමයි අරගලේ පටන් ගත්තේ. අන්තික එතන දැඩි පීඩනයක් ආවා. මොකද ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් සපුරා ගන්න එදා හිටපු පිරිසට බැරි වුණා. ඒ කියන්නේ තෙල් පෝලිං තිබුණා දවස් 4-5 මිනිස්සු ගහගත්ත පෝලිං වල මිනිස්සු ඇදගෙන වැටුණා, මැරුණා. ගෑස් නැතුව හිටියා, දරමිටි ආවා සුපර් මාකට් එකට. ගමේ තිබිච්ච දරමිටි සුපර් මාකට් එකට ආවා. හරි, ගෑස් නැතුව විදුලිය කපලා පැය 14ක් දරුවන්ට ගෙන ගන්න ක්‍රමයක් නැහැ, විභාග වලට පාඩම් කරන ක්‍රමයක් නැහැ, මිනිසුන්ට ගෙවල් ඉන්න විදිහක් නැහැ රස්නෙත් එක්ක. ඒ නිසා මිනිස්සු පාරට බැස්සා. ඒ කියන්නේ මන්ත්‍රීවරු 141 ප්‍රබල පාර්ලිමේන්තුවක් තිබිච්ච 152කට ආසන්න ප්‍රමාණයක ප්‍රතිශතයක් අරන් පත් වෙච්ච ජනාධිපතිවරයෙක්ගේ අවුරුදු 2යි මාස 3ක් වෙනකොට වෙච්ච දේ. හැබැයි ඒකට COVID-19 බලපෑමකුත් යම් ආකාරයකින් තිබුණා. නමුත් ඕනෑම නායකත්වයක් සහ අඬුක වාක්‍යම තමයි මේ වෙලාවේ තියෙන තත්ත්වය කලමනාකරණය කර ගැනීම. ඒකට එක කරන්න බැරි වුණා. ඒකේ ප්‍රතිඵලය නිසා තමයි වර්තමාන ජනාධිපතිතුමා මුලින්ම කවුරුත් බාර ගන්න නැති වෙලාවේ අගමැති හෙට බාරගත්තා. ඊට පස්සේ එතුමාගේ ගිනි තිබ්බා. ඔක්කොම මේ ජනාධිපති මන්දිර කාර්යාල ඔක්කොම ගිනි තියාගෙන ගිනි තියාගෙන ඇවිල්ලා පාර්ලිමේන්තුවට කිට් වෙනකොට තමයි එතුමාට පුළුවන් වුණේ මැදිහත් වෙලා ඒක බේරගන්න. ඉතින් අද වෙ කිසිම කෙනෙකුට ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකට යන්න හම්බ වෙන්නේ නැහැ. වර්තමාන ජනාධිපතිතුමා එදා අගමැතිවරය හැට පාර්ලිමේන්තුව බේරා ගැනීමට ගත්ත වැඩපිළිවෙල නැත්තම් ආරක්ෂක අංශත් එක්ක. ඒක තේරුම් ගන්න ඕනේ හැමෝම. ඔය තීව ඉතින් අර නායකත්වයක් කියලා කියන්නේ මේ හොඳට රටක් ලෝකයක් තියෙන වෙලාවක ඕක මේ පාලනය කරන් යන එක නෙවෙයි. නායකත්වය කියන්නේ අර්බුදයකදී අභියෝග බාර අරගෙන ඒ අර්බුදය සමනය කිරීම. දැන් මොනක් උන්නේන්නේ අවුරුදු 2යි මාස 3කට කලින් තිබ්බ තත්ත්වය අදත් එක බලනකොට එදාට වඩා අද හොඳද නැද්ද? ඔච්චරයි තියෙනු කරන් තියෙන්නේ. එතකොට අදට වඩා හෙට මොකද්ද වෙන්නේ කියන එක තීන්දුව කරන්න ඕනේ. දැන් මේක මේ වගකීම කාටද බාර දෙන්නේ කියලා. පැනලා දීපු අයට බාර දෙනවද? පැනලා දුවන්නේ නැතුව වගකීම් බාර අරගෙන ඒකට විසඳුම් දෙන්න ජනතාව පීඩනයටපත් වුණා. ඔయిత වඩා පීඩනයටපත් වෙච්ච ලෝකේ රටවල් තියෙනවා. ඒක එහෙම වුණේ නැහෙනි ලංකාවේ. දැන් අපේ හැමෝම හිතන්නේ දැන් ඔක්කොම හරි සියල්ලසො.
එහෙම නෑ තාම. ණය ගෙවන්න පටන් ගන්න 28. ඒ නිසා මේ කලමනාකරණයක් තියෙන්නේ. මේ කලමනාකරණය කරන්න පුළුවන් කාටද කියන ප්‍රශ්න තමයි තියෙන්නේ. දැන් වජිරාභේවර්ධන ඇමතුමා සහ ඔබතුමා මහින්ද රාජපක්ෂ ඊට ජනාධිපතිතුමාව මුණ ගැසෙන්න ගියයි කියලා සමාජ මාධ්‍ය යනවා. එහෙම දෙයක් ඇත්තටම සිදුනද ඉල්ලීමක්? එහෙම කිසිම දෙයක් නෑ. මං කාත් එක්කවත් ගියේ නෑ. කාත් එක්කවත් මට යන්න ඕනෙත් නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයා හම්බෙන්න මට ටෙලිෆෝන් කෝල් එකක් දීලා දැන් උනත් ගියා කියලා ඊළඟ පැය අතුරත. ඒ මේ අපි දේශපාලනේ සෑහෙන කාලේ කොයි දැන් ඉන්න අය ලොකු ලොකු කතා කියන අය තේ ඡන්දෙත් නැති කාලේ තමයි අපි එතුමත් එක්ක මේ 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 දේශපාලනය කළේ. තේරුණාද? භීෂණ කාලේ කවුරුත් දැන් නැති වෙනකොට කොළඹ ඉඳලා කතරගමට පයින් ගියායි බොහොම කීප දෙනා ඉන්නේ මහින්ද මහත්තයත් එක්ක. මම එක්කෙනෙක්. හරි. ඒක නිසා ඉස්සෙල්ලා එතුමාගෙන් දේශපාලනය ඉගෙන ගන්න ඕනේ මේ පක්ෂේම අය. අද අවාසනාව වෙලා තින්නේ ඒකයි. එතුමාගෙමවත් ඉගෙනගන්නේ නැහැ. දැන් මෙහෙම යනකොට මේ සියල්ලංගෙම සහය අනිවාර්යයෙන්ම ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. නෑ දැන් 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 මේක තුලින් ලොකු වාසියක් අත් කරගත්තනේ ජනාධිපතිතුමා. එකක් ස්වාධීන අපේක්ෂක ප්‍රසල පැමිණීම. දෙවෙනි කාර්යය පහුගිය කාලේ අරගලයේ ආරම්භ කළේ අරගලයේ අවසන් වුණේ මන්ත්‍රීවරු 74ක ගෙවල් ගිනි තියලා. හරි. අවසන් වුණේ දායටන් මේ රාජපක්ෂලට එරෙහිව ගිය වැඩපිළිලක් හැටියට. ඒක සුළු යම් කොටසක් මෙහෙවන්න ඇති. නමුත් පොදු මතයක් බවට ලැපේ. විදේශ රටවල ඉන්න ලාංකික උත්පලපාලි කියන්නේ ඒ රටවල් වල. එතෙන්ට ගියානේ මේ. හරි. එතකොට දැන් ඒ තුලින් දැන් යම් කිසි ආකාරයක ඒ අය වෙනම ගිහිල්ලා හිටන් අපේක්ෂක ධනව කියපු ගමන් අර මධ්‍යස්ථ මතධාරීන් අන්තික සජ්ජාතික පක්ෂය ඉඳලා වෙන වෙන පක්ෂවලට ගිහිල්ලා අද ඉන්න පිරිස් නැවත කල්පනා කරන්න පටන් ගන්නවා. දැන් දැන් එහෙම ප්‍රශ්නයක් අපිට නැහැ කියලා. ඉතින් ඒක එක පැත්තකින් මම හිතන්නේ විශාලම වාසිය අත්පත් කර දුන්නා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ඔය ගත්ත කාලයට නොගැලපෙන තීන්දුවක් නිසා. 69 ලක්ෂේ චන්දරික ඔබතුමාලාට හරව ගන්න හැකියාවක් ලැබෙයිද? ඔය ඕකනික මිත්‍යාවක් නේ. 69 ලක්ෂයකට කාටවත් සීල් කරලා ගහලා දෙන්නේ නැහැ. හරි. ඒ වෙලාවේ තිවිච්ච තත්ත්වයන් එක්ක ඒ මතවාදයන් එක්ක ඡන්ද ලැබුණා. ඒ 69 ලක්ෂය අපේ ඒක දැන් මෙතන තිනවයි ඒක දැන් අරහෙට ගිහිලයි එහෙම මතවාදයකට එන්න බෑ. ඊට වඩා රට දියුණුවයි ජනතාව දියුණුවයි තාක්ෂණය දියුණුවයි. එනිසා ජනතාව තීන්දුව ගන්න 69 ලක්ෂයේ අතේ මෙටමොලෝගෙන මම අලයට මේක දෙන එහෙම දෙන්න කවුරුත් ජනතාව ඒකට කාටවත් බලය දීලා නැහැ. ජනතාවගේ ස්වාධීන තීන්දුව 21 වෙනිදාට ප්‍රකාශ කරයි උදේ අතේ ඉඳලා අතරට.